මාධ්‍යම වල මාතෘ සම්බන්ධ වෙනවා ජාතික විශ්වවිද්‍යාල මහා සංගමයෙන් සෑම් සහෝදරයා වගේම විද්‍යා විශ්වවිද්‍යාල මහා සංගමයෙන් පිටපත් සහෝදරයා ඒකට අපි මේ විදිහට හදිසියේ මාධ්‍යමවත් කැඳවන්න හේතුනේ මූලික අරමුණු දෙකක් එක්ක ඒකට එකක් අපි දන්නවා පෞද්ගලික මර්ධනය සම්බන්ධව මූලික අදහසක් හදන්න ඕනි ඒ වගේම හෙට දවසේ අපි ක්‍රියාමාර්ගයක් ලෑස්ති කරලා තියෙනවා මූලික අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඒකට ඒ සම්බන්ධව මූලික අදහසක් හදන්නත් එක තමයි මාධ්‍යමවත් කැඳවන්නේ අපි දන්නවා පහුගිය කාලය පුරාම මේ රටේ දැවැන්ත අරගලයක් තියෙනවා. මේ අරගලයට හේතුණු තත්ත්වයන් අපි දන්නවා මේ රටේ ජනතාව දැවැන්ත ආර්ථික ප්‍රශ්න ප්‍රවාහණයකට මුහුණ දුන්නා ඉතිහාසයක් තුල ඉඳලා අවුරුදු ගණනාවක් තිස්සේ දැවැන්ත ආර්ථික ප්‍රශ්න ප්‍රවාහණයකට මුහුණ දුන්නා. ඒතකොට මේ ආර්ථික ප්‍රශ්න වල පීඩනයේ පුරායමක් විදිහට තමයි මේ දැවැන්ත අරගලය පහුගිය කාලය පුරා කියන්නේ. අපි දන්නවා රටේ ජනතාව ගත්තාම රටේ ජනතාව මේ අරගලය ඇතුලේ ඉල්ලුවේ පහුගිය කාලය පුරා සටන් කරලා ඉල්ලුවේ මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වටපිටාවක් පරිසරයක් හදලා දෙන්න කියන එක තමයි මේ රටේ ජනතාවගේ ඉල්ලීමුනේ ඒ වගේම ශිෂ්‍යාපාර විදියට අපි මැදිහත් උනේ මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පහුගිය කාලේ පුරා මැදිහත් වුණා. ඒත් අපි දන්නවා දැන් මේ බේරුණ පවතින රටේ ආර්ථික අර්බුදයේ තත්ත්වය ගත්තොත් එහෙම මේ වෙනකොට බන්ධ පෝෂණ UNICEF ආයතනයෙන් මේ වෙනකොට ඉදක් කළා තියෙනවා මේ ලෝකෙම බන්ධ පෝෂණය ළමයි කියන මේ ළමා බන්ධ පෝෂණය 6 වෙනි තැන තමයි ලංකාව තියෙන්නේ. ඒත් UNICEF ආයතනයෙන් ඉදක් කරනවා ළමා බන්ධ පෝෂණය 6 වෙනි තැන ලංකාව. ඒකට එක පැත්තකින් එහෙම ඒ වගේම සෑම දරුවෝ 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ම බන්ධ පෝෂණයෙන් පෙළෙනවා. ඒකට මේ වගේ දැවැන්ත තත්ත්වයක්. ඒකට ඒ වගේම අපි ගත්තොත් පවුල් ලක්ෂ 86ක් පවුල් ලක්ෂ 86 ලංකාවේ ඉන්න පවුල් වලින් ලක්ෂ 86කට 3 වෙල හොයාගන්න බෑ එදා දවසේ. ඒකට මෙන්න මේ වගේ දැවැන්ත ප්‍රශ්න ප්‍රවාහනයක ආර්ථික ප්‍රශ්න ප්‍රවාහනයක එක තමයි මේ රටේ ජනතාව ජීවත් වෙන්නේ. මෙහෙම ආර්ථික අර්බුදයක් එක්කව තමයි මේ රටේ ජනතාව මේ වෙනකොට මොහොත මේ මොහොත ගත කිරීම සිටින්නේ. අපි මේ වෙලාවේ මේ මාධ්‍යම කැඳවීමෙන් සිටින්නේ. ඒකට අපි දන්නවා දැන් මේ ප්‍රශ්න ප්‍රමාණයට දැන් හේතු වුණේ මේ වගේ කියන්න ඕනි. අපි දන්නවා රනිල් ඇතුළු මේ ආණ්ඩු රනිල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩු සිට ඉතිහාසයක් තිස්සේ මේ රටේ පාලකයෝ මේ සියලු ප්‍රශ්න වලට මේ දැවැන්ත ප්‍රශ්න වලට වගේ කිව්වා. මේ පාලකයන්ගේ ක්‍රියාකලාප නිසා ආර්ථික වැඩපිළිවෙළ නිසා තමයි මේ රට මේ වගේ දුර්දාන්ත තත්ත්වයකට පත් වෙලා තියෙන මේ රටේ පාලකයන්ගේ මේ කරපු මැදිහත් කිරීම නිසා. ඒක අපි දන්නවා දැන් මේ ආර්ථික දැන් එක පැත්තෙන් ගත්තොත් එහෙනම් දැන් අපි ජනතාවට එක පැත්තෙන් කියන්න ඕනේ දැන් මේ වෙලාව ජනතාව හිතාගෙන ඉන්නවා මේ සති දෙක විතර තෙල් පොලින් නැවතුවාම මේ සති දෙක විතර තෙල් පොලින් නැවතුලා දැම්මම මේ ප්‍රශ්නේ විසඳිලා. ඒ වගේ මේ වගේ උන්මාදයට පත් වෙන තත්ත්වයක් තමයි මේ අපිට පේන්නේ. ඒ කියන්නේ මේ උපක්‍රමශීලීව මොන හරි මට්ටමේ තෙල් පොලින් ටික නැති කරලා දාලා මොන හරි QR කෝඩ් වගේ ඒ වගේ දේවල් ගෙනල්ල ඉවරලා තෙල් පොලින් ටික නැති කරලා දැම්මම මේ වගේ මොන හරි මට්ටමේ රුපියල් 1200 ක ගෑස් එක 5000 ට වැඩි කරලා ඒකෙන් රුපියල් 300 400 අඩු කරාම ඒක තමයි මේ පාලකයන්ට මේක කරන්න පුළුවන් කියන තත්ත්වේ අපි කියනවා ඒ උන්මාදයට පත් වෙනවා. මොකද මේ ආර්ථික අර්බුදයට එහෙම විසඳුමක් නැහැ. මොකද මේ ආර්ථික අර්බුදය එහෙම මැජික් වලින් විසඳන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. ඒක මේක මේ අපි වගේම මේ රටේ ජනතාව වගේ මේ වගේ අපි දන්න මේ රනිල්ලත් මේක දන්නවා. මේ ප්‍රශ්න වලට විසඳුමක් නැහැ. මේ ආර්ථික අර්බුදයට විසඳුමක් නැහැ කියන කතාව මේ රනිල්ලා රාජපක්ෂලා මේ පිටිපස්සින්දලා මේක මෙහෙවන මේ සියලුම පාලකයෝ දන්නවා මේ ආර්ථික අර්බුදයට විසඳුමක් නැහැ කියන එක. මේ පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් මැජික් කරලා හොයාගන්න බෑ කියන එක මේ අපි හැමෝම දන්නවා. ඒක හැබැයි ඒ නිසා මොකද එක පැත්තකින් රනිල්ලාට රනිල්ලාගේ තියෙන ආණ්ඩුව මොකක් හරි ව්‍යවස්ථාවෙන් විතරයි මොන හරි මට්ටමේ තින්නේ. තුරු සියලුම මේකෝ ජනමතයක් කියලා එකක් නෑ රනිල්ලාට නෑ. රනිල්ලාගේ රාජපක්ෂ ආණ්ඩුව රනිල් රාජපක්ෂ ආණ්ඩුව ජනමතයක් කියලා එකක් නෑ. හැබැයි ඒ වගේම හොඳ ආර්ථික පදනමක් නෑ. හැබැයි මේ තියෙන තත්ත්වයන් තුළ තමන්ගේ රාජ්‍ය පැවැත්ම පවත්වා ගන්න නිසා ඕන නිසා තමයි ලා මර්ධනය කියන කාරණාව විශ්ලේෂණය කරනවා. මර්ධනය හරහා තමන්ගේ පැවැත්ම ඉස්සරහට තියාගන්න අදාල වැඩ පිළිවෙල එක පැත්තකින් තියාගන්න. ඒක දැන් අපි ගත්තොත් දැන් මර්ධනය පැත්තෙන් ගත්තොත් මේ ශිෂ්‍යාභාරයේ සම්පූර්ණ මේලා මර්ධනය කියලා වසන් සහෝදරයා ඒ වගේම අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරපු වසන් සහෝදරයා ඒ වගේම අන්තර්විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම් කරපු හාමුදුරුවෝ ඒ වගේම කැලණි විශ්වවිද්‍යාල හසන් සහෝදරයා එතකොට මෙන්න මෙයාට මේ ත්‍රස්තවාදී වැලක්වීම පනත වගේ පනත් ගෙනල්ලා තමයි මෙන්න මේ ආර්ථික අර්බුදයට විසඳුමක් නැති ආණ්ඩුව තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න හිතන්නේ. ඉන්නේ මෙන්න වගේ මේ මර්ධන නීති ගෙනල්ලා මේ ත්‍රස්තවාදී වැලක්වීම පනත් වගේ මේ වගේ දේවල් ගෙනල්ලා තමයි ආණ්ඩුවේ පැවැත්ම තහවුරු කරගෙන යන අදාල් මැදිහත් කිරීම කරන්නේ. ඒක අපි දන්නවා දැන් වසන් සහෝදරයා පහුගිය 18 වෙනිදා ඉඳලා මේ වෙනකොට දැන් අද 29 වෙනිදා දවස් 11:30 රඳවා තමයි ප්‍රශ්න කරන්නේ. ඒකෝර දැන් දැන් රනිල්ලා කතා කරන්නේ මහලොකු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්. ඒකට අඩුමතරනේ වැරද්දක් කළ මොන හරි මේ ශිෂ්ට සම්පන්න ක්‍රමයක් ඇතුලේ උසාවියට ගෙනියනවා කියලා එකක් තියෙනවා. උසාවි කියනවා මේ නීති හැමෝට මේ නිසිනවා කියලා එකක් තියෙනවා. ඒකට උසාවි ගෙනියනවා කියලා එකක් තියෙනවා. හැබැයි එහෙම මේ රනිල්ලා මහලොකුට කතා කරන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කතාව ඇතුලේ මේ අඩුමතර මේ සහෝදරුන් උසාවියටවත් ඉදිරිපත් කළා නෑ තාම. ඒකට එහෙම නැතුව තමයි මේ රඳවා තමයි ප්‍රශ්න කරන්නේ. ඒක මෙන්න එක තමයි ওই රනිල්ලා කතා කරන මහලොකු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී. ඉතින් අපි රනිල්ලා කියන එකකට මේ විහිළු සපයන්න එපා. මේ රටේ ජනතාවට මේ විහිළු සපයන්න තමන්ගේ
තමන්ට දේශපාලන ස්ථාවරයක් නැති එක ඒ වගේම තමන්ට තමන්ගේ රාජ්‍යයේ ආර්ථික පදනමක් නැති එක මේ සිනුම දේවල් මේ මර්ධන නීති ගෙනල්ලා ඊට පස්සේ මේ 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 කසවාදී වලක් වීම පනත් වගේ ගෙනල්ලා මේ රටේ ජනතාව වෙනුවෙන් අරගල කර මේ රටේ ජනතාවත් එක්ක විනිවිද බලයෙන් අරගල කරපු ශිෂ්‍යාපාරේ නායකත්වය මේ මර්ධනය කරන්න මේ වගේ නීති ගෙනල්ලා විහිළු සපයන්න බා කියලා එක පැත්තකින් කියනවා. උතුර අපි දන්නවා දැන් මේ සහෝදර හිරගත කළ අහන ප්‍රශ්න මොනවාද? උතුර එක පැත්තකින් මේ සම්පූර්ණ මේ මේ දිශානතිය මේ ප්‍රශ්න ඇහිීමේ දිශාන්ත අපිට මේ අපි නීතිඥවරු අපිත් එක්ක කතා කරන. උතුර මේ සම්පූර්ණ ප්‍රශ්න ඇහිීමේ දිශානතිය එක පැත්තකින් තියෙන සම්පූර්ණ ශිෂ්‍යාපාර තහනම් කරලා මේක නැත්තම් නැති කළා ගන්න. උතුර සම්පූර්ණ මේ වසන් සහෝදරයා සම්පූර්ණ මේකේ නායකත්වයෙන් කොහොමද ඉවත් කළා දැන් කොහොමද මේ ශිෂ්‍යාපාරේ කැඳවුම් කරු මේ තනතුරු ඉවත් කළා දැන් ඒ අදාළ මැදිහත් කිරීම කොහොමද කරන්නේ. ඒක මෙන්න මේක තමයි ආණ්ඩුවේ දේශපාලන ශාන්තිය වෙන්නේ මේ ප්‍රශ්න ඇසීම් වල. ඒක උඩ දැන් මොකද මේ රටේ ඉතිහාසයක් කිස්සේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙලා මේ රටේ අධ්‍යාපනයිති වෙනුවෙන් සෞඛ්‍යයිති වෙනුවෙන් ඉතිහාස කිස්සේ සටන් වැදපු විවිධ භාගික යුතු මේ රටේ ජනතාවත් එක්ක දියට වැඩ කරමු මේ ව්‍යාපාරයට දැන් මේ ගෙනල්ල වෙනම ත්‍රස්තවාදී කියන කල්ලි කර වෙනම තල්ලු කරලා මෙන්න මේ වගේ වැඩ පිළිලා මේ ප්‍රශ්න කිරීම වලින් කියවෙන්නේ මේ සම්පූර්ණ මේ ශිෂ්‍යාපාර තහනම් කරලා දාන තත්ත්වය තමයි ආණ්ඩුවේ වැඩ පිළිවෙල කියන්නේ. ඉතින් අපි අහනවා ඉතින් මේ රටේ ජනතාවත් එක්ක අපි විනිවිදයි යුතු සටන් දෙන්න. මොකද මේ රටේ ජනතාව දන්නවා අපි මොනවා වෙනද පිළිගන්නේ මොන වගේ කරුණු උපදිනද අපි රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පිළිගන්නටපු කාරණා සම්බන්ධව මේ රටේ ජනතාව පැහැදිලිව දන්නවා. ඉතින් එක පැත්තකින් අපි කියනවා මේ වගේ දේවල් කරලා මේ විහිළු සපයන් එපා. ඒ නිසා අපි කියනවා එක පැත්තකින් රටේ ජනතාවට අපි වඩා සංවිධානාත්මකව මේකට ඇහිහත් වෙන්න ඕනි. ඒ වගේම මේ පවතින ආර්ථික අපි දන්නවා මේ රටේ ජනතාවගේ ගැටලු එකක් අත්විසඳුන්නේ නැහැනේ. ඒකෝ රටේ ජනතාවට තාම ජීවත් වෙන සුදු වටපිටාවක් අපි ඉන්නකෝ. අයිතින් තාම අපිට දිනා ගන්න මම පොන්නේ නැහැ. තාම මේ තාම දැන් එක පැත්තකින් පරිභෝජනය සීමා කරලා. ඒකෝ මේ ආර්ථිකය රණි ක්‍රියාත්මක කරන රණවීර රාජපක්ෂ ක්‍රියාත්මක කරගෙන නැහැ. එක පැත්තකින් පරිභෝජනය සීමා කරලා. ඒකෝ විදුලි බිල වැඩි කරලා තියෙනවා හිතා ගන්නත් බැරි මට. මේ පීඩනය يعني පීඩිත يعني මොන හරි මට්ටමේ අවම විදුලි පරිභෝජනයක සිටින මේ රටේ පීඩිත ජනතාවට හිතා ගන්නත් බැරි මට්ටමේ විදුලි මේ බිල වැඩි කරලා තිබුණා. මුතු මෙන්න මේ වගේ දේවල් කරලා තමයි තමන්ගේ ආර්ථික පැවැත්මේ. ඉතින් එහෙම එකක් තුල අපි කියනවා මේ විහිළු සපයන්න බෑ මේ රටේ ජනතාවට. අපි ඒක දකිනවා. මොකද අපි මේකට අදාළ මැදිහත් කිරීම සිදු කරනවා ශිෂ්‍යාපාරේ දිහා හිතන්න එපා. ශිෂ්‍යාපාරේ මේ විදිහ මර්ධනය කරලා මොකද ඉතිහාසෙත් ඔය අදාළ මැදිහත් කිරීම ඔය විදිහටම කරා. මොකද අපි කියනවා ශිෂ්‍යාපාරේ මර්ධනය කරන්න ඕ අරගල කරු. මේ මොකද මේ රටේ ජනතාව වෙනුවෙන් සටන් නැදුණු අරගල කරුව මර්ධනය කරන්න ඔයගේ ක්‍රියාමාර්ග එක පැත්තකින් ගේන්න එපා විහිළු සපයන්න එපා කියලා කියනවා. ඒ වගේම අපි රටේ ජනතාවට කියනවා අපි වඩා සංවිධානාත්මකව මේකට අදාළ මැදිහත් කිරීම කරමු. අපි 30 වෙනිදා අපි හෙට එක දවස් අපි ක්‍රියාමාර්ගය තෝරලා තියෙනවා. ඒකට ඒකට අපි අන්තර්ජාතික ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට වගේම වෘත්තීය සමිති මේ මේ වෘත්තීය සමිති බලවේග බෞද්ධ සංවිධාන සිවිල් ක්‍රියාකාරීකව කලාකරුව මේ එකතු කරගන්න පුළුවන් සියලුම බලවේගත් එක්ක අපි දිගින් දිගටම මේකට අදාළ මැදිහත් කිරීම කරනවා. ඒ වගේම අපි රයිල්ලි කියනවා කරුණාකරලා විහිළු සපයන්න නැතුව අකුලගෙන ගෙදර යන්න. එහෙම ගියේ නැත්නම් අපි මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා මේ රටේ ජනතාවත් එකමුතු කරගෙන අපි මර්ධනයත් එක්කම රණිලුත් ගෙදර යවන්න සටන් දාලා රණිලුත් මර්ධනයත් එක්කම රණිලුත් ගෙදර යවන්න දාලා මැදිහත් කිරීම අපි කරනවා කියන එක අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කියන වෙලාවේ අවසන් වශයෙන් ප්‍රකාශ වෙනවා. දැන් මොකක්ද හිතට කොහොමද මොකක්ද හිතට කරනවා කියන්නේ? ඒක අපි ක්‍රියාමාර්ගයක් තෝරලා තියෙනවා. ඒකෙදි අපි අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල ක්‍රියාමාර්ගය දැන් කියන්නද ඕනේ? ක්‍රියාමාර්ගයක් අපි තෝරලා තියෙනවා. අපි මේ භාගණත් සහ රැලියක් භාගණත් සහ රැලියක් අපි මේ සංවිධානය කරලා තියෙනවා. ඒකට ඒකට අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඒ වගේම අපිත් එක්ක වෘත්තීය සමිති බලවේග වෘත්තීය සමිති මේ බල බලවේගය ඒ වගේ බහුජන සංවිධානවල සිවිල් ක්‍රියාකාරීකව කලාකරුවෝගේ මේක ඔක්කොම එකතු කරගෙන අපි මුලින් භාගවණක් එක්ක එතන ඉහළ ගිහලා දැවැන්ත රැලියකට යන්න දාලා වැඩ පිළිලා කෙටත් දවසේ ක්‍රියාත්මක කරනවා. භාගවණ කොහෙන්ද ආරම්භ කරන්නේ? එහෙනම් අපි එල්ෆිස්ටන් රඟහල ගාවින් මර්ධන එල්ෆිස්ටන් රඟහල ගාවින් අපි ආරම්භ කරනවා භාගවණ. ඉතින් යා අපි අවසාන තන ගැන අපි ඒ දින දින දත්තන් තුල අපි ඉඳි සාකච්ඡා කරලා හෙට දවස් ඇතුළේ අපි ක්‍රියාමාර්ගය තියෙන එකට අදාළ මැදිහත් කිරීම කරනවා. වෙලාවක් කියලා දැක්කම එකට පටන් ගන්න. එකට එල්ෆිස්ටන් රඟහල ගාවින් අපේ භාගවණ පටන් ගන්නවා. අත්හදන්න.